පින්වත්නි ලෝකේ කෙලවර ගැන හිටිගමන් කතා වෙනවා. අපි පුංචි කාලේ හිතන් හිටියේ අර පිට්ටනියක් ගාවට ගියාම කන්දක් මුදුනට ගියාම අර අහස ඈතින් බිමට පාත් වෙලා වගේ තියෙනවා පේනවා. එතන තමයි ලෝකේ කෙලවර කියලා. පින්වත්නි ලෝකේ ඇත්තටම කෙලවරක් තියෙනවද? ලෝකේ කෙලවර කිව්වහම ඔකේ තේරුම් දෙකක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ වචනෙන් කියන ලෝකේ කෙලවරයි ඔය මම පටන් ගද්දිම කියපු ලෝකේ කෙලවරයි දෙකක්. ලෝකේ කෙලවර වර්ග දෙකක්. එහෙනම් ලෝකවල දෙකක් තියෙනවද? නෑ පින්වත්නි. එකම ලෝකේ කෙලවර දෙවිදියකට දැකීමක්. අපි මේ කතා කරනවා ලෝකේ කෙලවර. ලෝකේ කෙලවර කොච්චර ඈතද මේ චක්‍රාවට වලල්ලේ? ඊට එහා පැත්තේ මේ මන්දාකිණි සුපිරි මන්දාකිණි වලින් එහා ග්‍රහලෝක තරණය කරගෙන ගියාම කොතන හරි කෙලවරක් තියෙනවද? මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් එහා මොකක්වත් නැද්ද? පෙන්වතුනේ අදටත් ලෝකේ සොයාගත්ත දේ හැරෙන් එහා දෙයක් කියන්න පුළුවන් කමල්ල වෙලා නැහැ. හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාවේ හරි පැහැදිලිව ඒ විෂයේ ඒ පැත්තට ප්‍රාමාණික වශයෙන් ලෝකයේ කෙලවර අචින්තයේ එක ලෝකවිසි අචින්තයේ හිතන්න බැරි තරම් සාමාන්‍ය පීවි මිනිසෙකුට හිතන්න බැරි තරම් කතාවක්. දවසක් මේ රෝහිතස්ස කියන එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා සවැත්නෝර දෙවුරම් විහෙරදී අහනවා ස්වාමීනි මේ යත්තකෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති ඉපදෙන්නේ නැති දිරන්නේ නැති මැරෙන්නේ නැති මේ චුත වෙන්නේ නැති මොකක් හරි ඒ වගේම හටගන්නේ නැති ආන් එහෙම තැනක් එහෙම කෙලවරක් පාගමනින් ගිහිල්ලා දැනගන්න පුළුවන්ද හොයන්න පුළුවන්ද කියලා අහනවා. දිරන්නේ නැති මැරෙන්නේ නැති උපදින්නේ නැති හටගන්නේ නැති චුත වෙන්නේ නැති එහෙම තැනක් මේ ලෝකේ කොතන හරි තියෙනවද? ඒ කියන්නේ මේ ලෝකේ කොහේ හරි ග්‍රහ ලෝකයක ඊට වඩා වෙනස් වෙච්ච අද්දකීම් තියෙනවද? දැන් අද ලෝකේ කතාබස් වෙනවනේ පින්වත්නි. අදටත් එදා වගේම එහෙම සදාකාලික වූ දෙව්ලොවක් හෝ සදාකාලික වූ බබලවක් හෝ එබඳු ස්ථානයක් පිළිබඳව එතකොට මේ දෙවියන් අහනවා එබඳු තැනක් තියෙනවද ස්වාමී? එක පාගමනින් ගිහිල්ලා හොයාගන්න පුළුවන් එකක්ද? පස්සේ බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කළා මේ දේව පුත්‍රයාට මේ කොතන හරි තැනක මේ උපදින්නේ නැති තැනක් දිරන්නේ නැති තැනක් මැරෙන්නේ නැති තැනක් චුත වෙන්නේ නැති තැනක් හටගන්නේ නැති තැනක් කොහෙ හරි තියෙනවා නම් එහෙම කෙලවරක් පාගමනින් ගිහිල්ලා ලෝකේ දකින්න පුළුවන් කමක් නැහැ කියලා. ආ එහෙම පුළුවන් කියලා මම කියන්නෙත් නැහැ කියලා දේශනා කළා. ස්වාමිනි බොහොම අසිරිමත් බොහොම අසිරිමත් ඔබ වහන්සේ දේශනා කළා එබඳු තැනක් පා ගමනින් ගිහිල්ලා සොයා ගැනීමට හැකියයි ඔබ වහන්සේ ප්‍රකාශ නොකරන බව. ස්වාමිනි ඉතාම හරි ඉතාම නිවැරදි ඔබ වහන්සේගේ කතාව කියලා දැන් මේ දේව පුත්‍රයා එයාගේ පිළිගැනීමට බුදුහාමුදුර එකඟ වුණා වගේ අදහසකින් ප්‍රීතිය පළ කරා. නමුත් පින්වත මේ බුදුහාමුදුරේ එකඟ වුණු කතාව එකඟ වුණු කතාව කියපු ගමන් දේවපුත්‍රයා හිතුවේ ඔව් ඉතින් පාගමනින් ගිහිල්ලා එහෙම තැනක් ලෝකේ දකින්න බෑ කියලා මේ බුදුහාමුදුර වදාලා කියන සාමාන්‍ය තේරුම. ඒක බැලු බැලමටත් හරිනේ. අහන්නකෝ දැන් මේකේ ඇතුලේ බුදුහාමුදුර අවසානට දෙන පිළිතුරු තමයි මේ කතාව හරි වැදගත්. බුදුරජාණන් වහන්සේ මේ දේවපුත්‍රයාට ওই උපදේශය දීපු ගමන් රෝහිතස්ස දේවපුත්‍රයා කියනවා ස්වාමීනි මම ඉස්සර මේ බොහෝම ඉර්ධි සම්පන්න වෙච්ච මේ තාපසයෙක් කියලා හිටිය රෝහිතස්ස කියලා ස්වාමීනි මම එහෙම තාපසයෙක් කියලා ඉන්න කාලේ බොහොම ඉර්ධි බලය ඇති. එතෙමි ඉර්ධි බලය කියපුවාම් පින්වත්නි සාමාන්‍යයෙන් අපි අඩියක් තියලා අඩියක් තියෙන දුර මේ ඒවා සහ අපේ සතු හැකියාවයි ඉර්ධි බලයෙන් පුජ්‍යලයක් දක්වන හැකියාවන් අතර ලොකු වෙනසක් තියෙනවා. මේ තාපසයා බොහොම ධ්‍යාන සමාපත් උපදවා ගත්ත කෙනෙක්. ඒකට එයා කියනවා ස්වාමීනි මම මේ
බොහෝම ජව සම්පන්නයි. ඒ කාලේ මම බොහෝම ජව සම්පන්නයි. ඒ කාලේ බොහෝම ආශි තියෙන කාලයක්. බොහෝම දීර්ඝාශි තියෙන කාලයක්. ඒ කාලේ මට තව මැරෙන්න අවුරුදු 100ක් තිබ්බා. ඒ කියන්නේ හිතන්නකෝ ඒතකොට ආශි කොච්චර තිබිලාද කියලා. තව මැරෙන්න අවුරුදු 100ක් තියෙද්දි මේ සාමිනේ මාසතු හැකියාවන් ගැන කිව්වොත් ඉතාම දක්ෂ මේ දුනු ශිල්පයේ ඉතාම හසලවු හසලවු 12 අවුරුද්දක් දුනු ශිල්පයේ පමණක්ම ඉගෙනගත් දනුද්දරේකු දනුද්දරේකුවන් පොඩි කෙනෙක් නෙමෙයි පින්වත් මේ දුනු ශිල්පයේ උගන්නන ගුරුවරුන්ට දනුද්දරයන් කියන මේ දනුද්දරේ එබඳු කෙනෙක් මේ සැහැල්ලු ඊතලයක් අරගෙන මේ තල් ගහක හේවණැල්ල තියෙන තල් ගහක හේවණැල්ල කිව්වම පෙන්නන පොඩ පොඩි ප්‍රමාණයක් මේ රියනකුයි අඟල් කීපයක් විතර. මෙතන අදහස් කරන්නේ මේ තල් ගහේ හේවණැල්ල කියලා මෙතන අදහස් කරන්නේ තල් කඳ මේ හිටවල තිබ්බහම තියෙන හේවණැල්ලක් නෙමෙයි තල් ගහ පෙරලලා තිබ්බහම තියෙන හේවණැල්ලක්. තල් කඳක හේවණැල්ල ඉක්මවන්න කොච්චර වෙලාවක් යනවද එයාගේ ඒ සැහැල්ලු ඊතලයට? සරල කතාවක් නේ පුංචිලා මෙට්ට පුරම වැඩනේ. ආන් ඒ වගේ තමයි ස්වාමිනේ මට මේ දුනු ශිල්පයේ කියන එක. දැන් මේ දක්ෂ දනුද්දරයෙක් මේ මේ දක්ෂ දනුද්දරයෙක් දුනු ශිල්පය ගැන ප්‍රවීණයෙක් ඒ ඊතලයකින් තල් ගහක හේවණැල්ල ඉක්මවන්න තරම් ඊතලෙ විදිනවද? ඒ වගේ තමයි මගේ ජවය මේ ලෝකේ වැඩ සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඉච්චර ලොකු ජවයක් ඔහුට මේ ලොකු වැඩ අමාරු දේවල් නෙමෙයි කායික ශක්තියෙන් කරන මානසික ශක්තියෙන් කරන්න පුළුවන් බොහෝ දේවල් සම්බන්ධයෙන් ඔසතු හැකියාව තමයි පැහැදිලි කරන්නේ. සාමිනි මට එච්චරකට ශක්තියක් තිබුණා. සාමිනි මා සතු ඒ ජවය භාවිතා කරලා මම මේ පෙරදිග මුහුදේ සාමිනි එක අඩියක් පෙරදිග මුහුදේ තියද්දී මම අනිත් පාදයේ තියෙන අපරදිග මොහොතේ. එතකොට හිතන්නකෝ මේ ඔහුට කොච්චර ඉරිදිමේ හැම ඉරිදිමේ හැකියාවක්. නැත්නම් ඔබට හිතේ යාගේ ශරීර තත්ත්වය කොච්චරද කියලා. එතකොට මේ ඔහු පෙරදිග මේ පෙරදිග මොහොත නැත්නම් මේ පෙරදිගට අදාළ ආරම්භක ස්ථානයේ පාදයක් තිබ්බම අපරදිකට අදාළ ස්ථානයේ තමයි ඊළඟ පාදේ තියන්නේ. එතකොට පින්වත්නි මේ චක්‍රාවාට ගැන කියනෝ නේද? මේ පෙරදික සක්වල එතකොට අපරදික සක්වල පර සක්වල මොන තියෙනවනේ? පළවෙනි අඩිය පෙරදික සක්වල ආරම්භක ස්ථානයේ ඊළඟ අඩිය තියන්නේ අපරදික සක්වල. ඊළඟ අඩිය තියන්නේ පරසක්වල. අන්න ඒ වගේ ඉතාම ගැඹුරු තාම තියුණු වෙච්ච 이르දිමය ගමන් කිරීමේ හැකියාවක් ඕසතුව තිබුණා. සාමිනේ එහෙම හැකියාවක් තියෙන මම එබඳු පාවලින් කියන්නේ 이르දිමය පාදවලින් 이르දිමය වශයෙන් මවා ගන්නාලද පාදවලින් මම ලෝක කෙළවරට යනවා කියලා ආසාවක් ඇති වුණා. මං එහෙම ඇවිදගෙන ගියා. සාමේනේ මේ කෑම කන වෙලාවල්, වතුර බොන වෙලාවල්, මල පහ කරන වෙලාවල්, නිදන විඩාරන පොඩි පොඩි වෙලාවල් ඇර අනිත් හැම වෙලාවෙම ඇවිද්දා. අනෝතත්ත විලේ මුණ හොදගෙන ඔහු ඊළඟ පිණ්ඩපාතය සඳහා වැඩම කරන ඊළඟ සක්වල උතුරු කුරුදිවයිනේ පිණ්ඩපාතයට මෙහි මොන හොදගත්තාම් පිණ්ඩපාතේ උතුරු කුරුදිවයිනින් කියන එච්චරකට වේගයක් තිබුණා. සාමිනි එච්චරකට වේගයක් තිබුණු මම අවුරුදු 100ක් එක දිගට ඇවිදලත් ලෝකෙ කෙලවර හොයාගන්න බැරුව අතරමඟදී කලුරිය කළා. ඔබ වහන්සේ වදාරපේක හරියටම හරි ස්වාමීන්. කවදාවත් ලෝකෙ කෙලවර ඇවිදගෙන ගිහිල්ලා හොයන්න බෑ. ඉතාම නිවැරදි කියලා පිළිතුරු දුන්නා. ලෝක කෙලවරක් වෙන්න බෑ ස්වාමීනි. පස්සේ බුදුහාමුදුර වදාරනවා මේ දේව පුත්‍රයාට
देवपुत्रय लोक केलवरा लोक केलवर होयापूर्वा हबे कविदेन जान मे होयापूर्वा बैठे लोक केलवर होयान लोक केलवर होयान එතකොට ලෝකෙ කෙලවරක් හොයන්න නැතුව දුක්කොල කෙලවරක් හොයන්න බෑ දේව පුත්‍රය ලෝකෙ කෙලවරක් හොයන්න නැතුව දුක්කොල කෙලවරක් හොයන්න බෑ දැන් පුදුම කතාවක් නේ එහෙනම් ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී පටිපදාවත් බඹයක් තරම් වූ සිත විඥානයේ සහිත මේ ශරීරය තුලම පනවමි කියලා දේශනා කළා. පින්වත්නි දැන් බලන්න මේ දැන් මේ පාගමනින් කවදාවත් යන්න බැරි ලෝක කෙලවර යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් ලෝකයත් ලෝක ලෝක සමුදයත් ලෝකයට හේතුවත් ඒ ලෝක නැති කිර නැති කිරීමත් ලෝක නැති කිරීමේ ක්‍රමවේදයක් මම මේ බඹයක් තරම් වූ ශරීරය තුළ පනවනවා සංඥා සහිත සිත් සහිත සහිත ශරීරය තුළ පනවනවා කියලා දේශනා කළා. එහෙනම් ශරීරයේ ඒ බඹයක් තරම් වූ ශරීරය ඇතුළෙන් පුළුවන් නේ ලෝකයේ ලවර හොයන්න දැන්. එහෙනම් ඒ සඳහා ඇති වැඩපිළිවෙල තුලින් ලෝකයේ කෙලවර දැකිය හැකේ කියලා දේශනා කළා. පින්වත්නි එහෙනම් ලෝකේ කෙලවර දකින්න නම් දැන් අපි කියන්නේ ලෝකේනේ අපි ඉන්නේ. තේරුම් ගත යුතුයි ලෝකේ කෙලවර දකින්න නම් ලෝකේ කෙලවර නොදැක දුකක් දුක ඉවර කරන්නත් බැරි නම් අපිසර ලෝකේ කියන්නේ මොකද්ද කියලා මේ දේශනාවේ ධර්මයේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා හොයාගන්න ඕන. අපි කියනවා ලෞකික කියලා. මොකද්ද ලෞකික කියන්නේ? මේ ලෝකයට අදාළවනේ. ලෝකයට අදාළයි. එහෙනම් ලෝකයට අදාළ ලෞකිකයි. එහෙනම් ලෝකයට අදාළ කාරණා වලින් දුරු වුණාම ලෝකෝත්තරයි. ලෝකයෙන් එතරයි. එහෙනම් ලෝකෝත්තර වෙන්න නේද මේ උපදෙස් දෙන්නේ. එතකොට පින්වත්නි ලෝකෝත්තර තත්ත්වයට පත්වීම සඳහා ලෝකයෙන් එතර වෙන ක්‍රමයක් අන්න ලෝකේ කෙලවර දකින්න ක්‍රමයක්. මොකද්ද මේ තත්ත්වය අවබෝධ කරගන්නේ? එහෙනම් ඔන්න ඔබටත් මටත් ලෝකේ කෙලවර දකින්න වෙනවද නැද්ද? දකින්න වෙනවමයි. ලෝක කෙලවරක් තියනවද නැද්ද? තියෙනවමයි. ඒ කෙලවර දකින්න වෙන්නේ මේ තමා තුලින්ම ලෝකය දැකීමයි. මේ ලෝකයයි මේක ග්‍රහ ලෝකය, මේක මුහුද, මේක ගහකොළ, මේ මිනිස්සු, මේ ගොඩ නැගිලි, මේ ඉරහඳ තාරකා කියලා මේ සියල්ලම තිබුණේ එළියේ නෙවෙයි පින්වත්නි පනවාගත් අපේ පිළිගැනීම තුළ, අපේ සංඥාව තුළ. ඒ සඳහා අපිට මේ ශරීරේ උපකාර වෙනවා. මුලින් ශරීරයට බැසගෙන නැවින් විඥානය සංඥා හොයාගන්නේ සිත මේකට අදාළයි. එහෙනම් මේක ඇතුළින්ම දැක්කහනම් මේ ලෝකේ ඇති වෙන හැටි, ලෝකේ ওই විදිහට පේන හැටි දැක්කහනම් අපි ඒක අවබෝධ කරගත්තොත් ලෝකේ අනිත් විදිහට පේන්න පටන් ගන්නවා. එතකොට එතනින් එහාට ලෝකයක් නැහැ යාට. ඉතින් එතනින් ලෝකේ කෙලවරයි. ඒක තමයි නිර්වාණය. ඒ තමයි පින්වත්නි ඔබේ මගේ ප්‍රාර්ථනාව.